අදධා සම්පන්න කාරුණික පිණතුනේ හැම කෙනෙක්ම අදදවස්සිදී උතුම් සද්ධර්මා ශ්‍රවනය සඳහා සූදානම්වන මොහොත්ද ඉල් පොහොය නෙමිති කරගෙන පවත්වන්නට යදෙන ඒසීල භාවනා වැඩ සටහන්නේෙහි එ අංගයක් විදිහටයි හැම කෙනෙක්ම මේ මොහොතදී උතුම් ධර්මය ශ්‍රවණය කරගන්නට සූදානම්ම සිටින්නේ. අපි දිගින් දිගට්ටම සාකච්ඡා කරගෙන ආවේ මජිමනිකායෙහි එස් ඒ සම්මාධිට්ටි සූත්‍රය පිළිබඳව ආර්ය ශ්‍රාවකයෙකු සතුවන සම්මාධිට්්‍යය පිළිබඳව එහිදී අපට දීර්ගලෙස කාරණා සාකච්ඡා කරන්නට පුළුවන්කම ලැබුණා. විවිධ පරියායන් නොස්සේ ආර්යශ්‍රාවකයෙකු සතුවන සම්මාධිත්‍යය පිළිබඳව ඉදහා දැක්වෙනඉතාමත් වටිනා සූත්‍රදේශනාවක් තමයි මේ සම්මාධිට්ටි සූත්‍රය කියල කියන්නේ. යම් කිසි කෙනෙකුට සෝතාපත්ති මාර්ගය උපදවාගෙන සෝතාපත්ති පලයට පත්වන්නට අවැසිනම් ඒ සෝතාපත්ති පලයේ සාක්ෂාත් කිරීම සඳහා ඔහුට ධර්මය ප්‍රගුණ කළ හැකි ඒ මාර්ගයන් පිළිබඳව නැතිනම් පැතිකඩවල් පිළිබඳව දැක්වෙන අපූර්ව විවරණයක් විදිහටත් අපිට සමාධිට්්‍යි සූත්‍රය හඳුනාගන්නට පුළුවන් කම තිබෙනවා. එහි සත්‍යාදී ඒ වාර්යන් පිළිබඳව අපි කතා කලා අද දවසේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ භවවාරය පිළිබඳව. එතකොට මේ බවවාරය පිබඳ කතා කරනකට ප්‍රධාන වස්සයෙන් අපට දකින්නට පුළුවන් කමතිබෙනවා සැරියුත්තරුන් වහන්සේ. විදිහට භික්ෂණ වහන්සේලාට අපි පසුගේ සතියේ තේරුන්ගත්ත පඇහැදිලි පසුගේ මාසෙහි පොහෝදිනය තේරුන්ගත්ත ඒ ජාතිවාරය දේශනා කලාට පස්සේ ජාතිය පිළිබඳව කරුණු දේශනා කළට පස්සේ නැවත විමසනවා ඇවැත් තවත් පර්යායක් තියනවාද ආය ශ්‍රාවකයාට සම්මාධිට්්‍යය උපදවාගන්නට පුළුවන් නැතිනං කොතකද ආරය ශ්‍රාවකයා සම්මාධිට්ටිය පත්වූ පුද්ගලයෙක්ක කියන්නට පුළුවන් කමතිබෙන්න්නේ. තවත් එබඳ වූ දහම් පරයායක් තියෙනවාද කියලා. එතකොටට සැරයුත්තරුන් වහන්සේ විසින් දේශනා කරනවා ඇවැත්නි එහෙම පරියායක් තිබෙනවා. එතකොටට මේ මොකදදේ පරියාය සයා අවුසෝ යතෝකෝ අවුසු වරියසාාවකෝ යම් කිසි විදයකින් ආර්්‍යශ්‍රාවකයෙක භවංච පජානාති භවය පිළිබඳව දන්නවනං. බව සමුදංච පජානාති, බව සමුදය පිළිබඳවදන්නවනං, බව නිරෝධංච පජානාති, බව නිරෝධය පිළිබඳව දන්න වනං, බහව නිරෝධගාමිනි පටිපදංච පජානති, බහව නිරෝධගාමිනී ප්‍රටිපදාව පිළිබඳව දන්නවනං, එත්තාවතතාපිකෝ අවසු වරිියසාාවකෝ සම්මාධිත්්ි හොති මෙැකින් ආර්ස්ශ්‍රාවකයා සම්මාධීට්්‍යයට පත් වූවෙෙක් බවට පත්වෙනවා එවගේ උජුගතාස් දදිත්්තිී දිත්්‍යය රජු බවට පමුණවාගත්ත, මේ සද්ධර්මයට පැමිණි පුද්ගලයෙක් බවට කියන්නට පුළුවන්කම තිබෙනවවා කියලා. එතුවට මෙන්න මේ විදිහට භවය පිළිබඳව සැරියුත්තරන් වහන්සේ භික්‍ෂන් වහන්සේලාට විවරණය කරලා දක්කනවා. කතමෝ පනවසු බහු ඇවැත් මොකක්ද මේ භවය කියලා කියන්නේ. කතමෝ බව සමුදයෝ බහව සමුදය කියලා කියන්නේ මොකද කතමෝ බව රෝ බව නිරෝධය කියලා කියන්නේ මොකද වරෝධගමණී පටිපදා බව නිරෝධගාමිණී ප්‍රතිපදාව කියන්නේ කුමක්ට තයෝ මේ අවසෝ භවා ඇවැත් භභවය කොටස්තුන උත්තුනකට බේදෙනවා මොනවාද කාමභව රූපභව අරූපභව කියන මේ කොටස්තුන එවගේම උපාධන සමුදයා බව සමුදයු උපාධානය ඇතිකල් හිතමයි භවය හටගන්නේ උපාධන නිරෝධහා භවනනිරෝධෝ නිරුද්ධවීමෙන් භවය නිරෝධයට පත්වෙනවා. අය මේ වාරියෝ වට්හංගිකෝ මක්්ගෝ බව නිරෝධගාමින පටිපදා මේ ආර්යස්ට හංගික මාර්ගය නිරෝධගාමී ප්‍රතිපදාවයි. එතකොට භවය පිළිබඳව සැරුත්තරන් වහන්සේ මේ විදිහට විවරණය කරනවා මේ භවය කියල කියන්නේ කාම බවරූප බවරූප බව උපාධන ප්‍රත්තයෙන් තමයි භවය හටගන්නේ උපාදාානය නැතිකිරීමෙන් තමයි එතකොට භවය නිරුද්ධ වෙන්නේ මේ භවනිරෝධගාමිණී ප්‍රතිපදාව තමයි මේ ආර්ස්ටහංගික මාර්ගය කියලා. එතොට මේ විදිහට කරන මේ විවරණය තුලා අපට පැහැදිලි කරගන්න ටවශ්‍ය වෙනවා. ඇතටම කොහොමද මේ භවය පිළිබඳව ධර්මය තුල විවරණය වෙලා තියෙන්නේ. එතකොට මේ භවය පිළිබඳව අපි තේරුම්ගත්ත යුත්තෙ කුමන ආකාරයටද කියන එක පිළිබඳව අපිට විශේෂයෙන්ම මෙහිදී විමසා බැලීම. දගත්න ඇතේම පිනතුනිි ධර්මය තුළ මේ භව කියන දේ පිළිබඳව විවිධ ආකාරයන්ගෙන් වර්ණනාවනවා ඇතිනම් විධ ආකාරයන්ගෙන් විවරණය වනවා අපට දකින්නට පුළුවන් කම තිබෙනවා. ටේකන් එකක් තමයි භවය කියලා කියනකොට අපි කතා කරන සාමා්‍ය මට්ටමෙන් අි ආත්ම භාවය භවය හැටියට කතා කරනවා මේ මනුස්ස භවයකිපදුුණා තිරස්චානගත භවයකටයනවා ප්‍රේත භවයකටයනවා කිය මේ යම් ජාතිය කියන නැතිනම් උත්පත්තිය හා සමග ඒ භව ප්‍රතිලාබය පිළිබඳව අපි කතා කරනවා ඊට පස්සේ භවතී ති බවෝ කියල කියන යම් කිසි දෙක විද්‍යමානාර්ථය ප්‍රකාශකිරීම සඳහා එකන යම් කිසි දෙයක් විද්‍යමාන වෙනවා අන්නේ විද්‍යමාන වන දේ ප්‍රකාශ කිරීම සඳහා මේ භව කියන වචනය පාවිච්ි වෙනවා යම් කිසි දෙක විද්‍යමානාර්ථය ප්‍රකාශ කිරීම සඳහා එතවට ඒ විදිහට අපිට භව කියනද වචනේ භාවිතය පිළිබඳව දකිනකොට බවදීට්ටික් භවය කියන එක දෘෂ්ටයක් විදිහෙට පවති නවා. එතවට භවනත්ති. මෙ විදිහට භවය පිළිබඳව අපිට විග්‍රහවන තැන් අපි විමසා බලනකොට අපට ධර්මය තුළ විධ්‍රම විවිධඥායන් අපට දකින්නට පුළුවන් කම තිබෙනවා. පටිචච සවපාදය තුළ අපිට පෙනෙන භවය පළිබඳව අපි විමසා බැලුවද අපිට ඒ භවය පිළිබඳව විග්‍රහවන විවරණයට ලක්වන ආකාරයන් කිහිපයක් හඳුනාගන්නට පුළුවන්කම තිබෙනවා. එතමයි ප්‍රධාන වස්සයෙන් අපි භවය කොටස් දෙකට බෙදනවා දවිදේන බවූ අත්තිකම්ම භවූ අත්ති උපත්ති බහු. භවය කොටස් දෙක් තියෙනවා කර්ම භවය සහ උත්පත්ති භවයයි කියලා බෙදක් කර්ම භාවය විදිහට කර්මයත් උපත්ති භව විදිහයට උත්පත්තිය ලබෙන ස්ථාන පිළිබඳවත් පැදිරිිරනවා අප ප ද්‍රේදය පිළිබඳව දීර්ගව කතා කරම්. ඊට පස්සේ අනි ක්‍රමය තමයි භවය කියලා දක්වනකොට අපි විශෂයම පඩිච සවපාද විභංගයාදය විමසනකොට ඒක චිත්තක්ෂණකව පටිච සවපාදය පෙන්නනකොට එක සිතක්ක යෙදෙන භවය පිළිබඳව විග්‍රහයේදී ඒ භවය පිබඳව දක්වන්න ස්කන්ද බෙහිෙදී ස්කන්දයන් විදිහයට ස්කදයන් දිහට දක්වනොට එක වේදනා සංඥා සංහාර විඥාන කිරනේ ස්කන්දයන්ටිකතමයි භවය කියන්න කියලා භවය විග්‍රහ කොට දක්වනවා. ඊට පස්සේ අපට දහතුකතාදයෙහි යදෙන භවය පිළිබඳව කෙරෙන විග්‍රහ අන්දිහා බලන කොටට භවය ස්කන්ද හතරකින් සංග්‍රහවනාකාරය ස්කඳ තුනකින් සංග්‍රවනාකාරය එක ආයතනයකින් සංග්‍රහවනාකාරය සම්ප්‍රයුපතවනාකාරයාදී විධ න්‍යායන් අපට හඳුනාගන්නට පුළුවන්කම තිබෙනවා මේ භව කියන වචනය පිළිබඳව අපි විග්‍රහකොට බලනකොට. එතකොට පොදුවේ ගත්තහම භවය කියන දේ පිළිබඳව ඉතාමත් වටිනා විග්‍රහයක් අපට දකින්නට පුළුවන් ැනක් තමයි. අපිට විභංගප්‍රකරණයහි පටිජ සවපාද විභංගයේෙහි සුත්තන්ත භාජනීය කොටසෙහි එ විග්‍රහය මේ බොහෝ සූත්‍රදේශනා තුළත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා එනිසාම තමයි සුත්තන්ත භාජනීය කියලා කියන්නේ එතකොට මේ විග්‍රහයේදී මොකක්ද මේ භවය කියන්න කියන එක විග්‍රහ කරනවා මොකද තත්තකතම උපානපච්චා බහවෝ මොකද දෙතනද උපාන ප්‍රත්තයෙන් භාවය සිද්ධ වෙනවා කියලා කියන්නේ බහෝ දුවිදේන එතකට මේ දුවිදේන කියන ආකාර දෙකකට කියනෙක් විධීන් දෙකකට දුවිදයෙන භවූ භාවය කියනෙ එක තියනවා ආකාර දෙකට භාවය කියනෙ එක තියනවා මොකදද අත්තිකම්ම බවූ කර්ම භාවයක් තිබෙනවා එවගේම අති උපපත්ති බවූ උත්පත්ති භාවයක් තියෙනවා කර්ම භාවයක් තියෙනවා උත්පත්ති භාවයක් දකින්නට පුළුවන්කම තියනවා මේක උපත්ති බහව කියලාපි සාමාන්‍යයෙන් කතා කරනවා උපත්ති භව කියලත් කතා කරනවා උපපත්ති භාවයක් උපපත්ති භව එතකොටට උත්පත්තිය උපක් ප්‍රාප්තිය කියන මේ කරුණු දෙකම තමයි මෙතනද මේ වචන ඒකාර්ථවත් වචන එතකොට උපත්ති බහෝ කියලත් කතා කරනවා මේක තමයි දුවිදේන බහෝ කියලකිව භවේ හිතිබෙන ප්‍රබේද දෙක. ඊට පස්සේ මෙන්න මේ භවය මොකදද මේ කම්ම බහෝ කියල කියන් කර්ම භවය කියල කියන්නේ කුමක්ද ඒ විග්‍රහ කොට දක්වනවා තතකතමෝ කම්ම බහවෝ Puඥාබි සංකාරෝ අපඥාබි සංකාරෝ නනිජ්්‍යා ි සංකාරෝ අයං උච්ති කම්ම බහු ඥාි සංකාරයක් තිබෙනවන අපඥාබි සංකාරයක් තිබෙනවන අනි්්‍යාබි සංකාරයක් තිබෙනවන අයං උච්චති කම්ම බහු මේ තමයි කර්ම භවේ එතකොට මේ කර්මයක් අපි පං පව් ආනිජ්්‍ය කිය අරුපාව චරාදි කර්මයන් එතකොට එබඳ වූ කර්ම තිබෙනවන සියල්ලම කම්ම බව එතට කියන සබ්බම්පි භවගාමීකම්මංකම්ම බහු. සබ්බම්පි භවගාමීකම්මන් කම්ම බහෝ. සියලුම මේ භවගාමී කර්මය කර්ම භවයයි කියලා. සියලුම භවගාමී කර්මය කම භ භවගාමී කියල කියන්නේ. භවයෙහි පරැගෙන යන භවය කරා පමුණුවන භවයට පත්කරන දේතමයි කම්ම භව කියල කියන්න. එතකට භවට පමුණුවන භවයට පත්කරන සියලු යම් කර්මයක් තිබෙනවා නම් ඒය කම්ම භව කියන වචනය හඳුන්නකම්ම භවයයි එතකොට මේ කර්ම භවය කියන එක තමයි අපි පින් කරනව කියල කියනවා නම් මේ කුමත්ද කම්ම බවත් පව්කරනවා කියවා නම් කම්ම භව කෙනෙක් අරූපයට හිත නම නවනං ඒද කම්ම භව මේ සබබම්පි භවගාමී කම්ම සියලුම කර්මය නෙමේ සබ්බම්පි භවගාමීකම්ම සියලු භවගාමී කර්මය කර්මක්ෂය කිරීම පිසු පවතින කරමයකුත්යන් අපින ලෝකෝත්ත්‍ර කුසල කරම් කියලා. ඒ දේවල් භවය විදිහට සග්‍රහ කරන්න නැහැ හැබැයි මෙතනදි භවය කියලා කියන්නේ සබ්බම්පි භවගාමී කම්මන් කම්ම බව සියලුම භවගාමී කර්මය තමයි මෙතනද භවය කියන දේ තුළින් සංග්‍රහ කරන්න. එකන්නේ කාම භව රූප භව අරූප භව අනුව යන මේ දේ. එතකොට තතකටම උපපත්ති බහෝ උප්‍රා්ති භවේ නැතිනං උත්පත්ති භවය කියලා දක්වන්න කුමක්ද කාම බහෝ රූපභවෝ අරූපබහෝ කාම භාවයක් තිබෙනවනං රූපභාවයක් තිබෙනවනං අරූපභාවයක් තිබෙනවන. ඒවගේම සඥාබහෝ අස්ඥා බහෝ නේවසඥා බහෝ සං්ඥා භාවවයක් තියෙනවනං අසඥී භාවයක් තියෙනවනන් නවසඥා නසඥී භවක් බෙනවන ඒකවෝ කාර බෝ චතුුවෝ කාර බහෝ ෝර බහ ඒක ෝකාර භවයක් චතුෝකාර භවයක් පංචවෝකාර භාවයක් තිබෙන න අය ච්චති උපති බහෝ අයං ොච්චතති උපාධන පච්චා බහෝ. එරට මේ තමයි උපපප්‍රප්ති භවය මෙ තමයි උපාන ප්‍රපතින් භවවෙනවා කියන දේ. එතුට පින්නතුන මේ විග්‍රහය තුළ භවය ප්‍රධානවසයෙන් කොටස් දෙකකට බෙදවා මොකදද මේ ප්‍රධානවසයෙන් බෙදපු කොටස් දෙක කර්මභවය සහ උත්පත්ති භවය කියලා කර්ම භවය කියලා කියනවා අපි යම්කිසි ආකාරයකින් ගරැස්කරන ලබන ප්‍රතිසන්ධිය පිණිස පවත්නා සියලු කුසලා කුසලාදී කර්ම කර්ම භවය කියලා කියනවා උත්පත්ති භවය පිළිබඳව අපි බලනකොට උත්පත්ති භවය කියලා කියන මකක්ද අර කර්මය තුළින් යම්කිසි භූමියක යම්කිසි තැනක ප්‍රතිසන්ධි ලබනවන එ ප්‍රතිසන්ධී ලබන තත්ත්වය ප්‍රතිසන්දිය ලබන තැන ප්‍රතිසන්ධිය ලබන ස්ථානයේ හඳුන්නනවා උත්පත්ති භාවි කියල එතකොට කාම භවතියනවා රූප භවතියනවා රූප භවතියනවා කාම භව කියල කියන්නේ මේ සතරාපාය මනුෂ්‍යලෝකය දිවලෝක හය මෙයඔක්කොම කාම භව ඊට පස්සේ රූපභව කියල කියනවා රූපාවචර භූමි අරූප භව කියල කියනවා අරූපාවචර භූමි ර බ්‍රහමෝක සහ අරූපාවචර බ්‍රහ්මලෝක එතවට මෙන්න මේ ආකාරයට අපි භවය කියනකොටට මේ උත්පත්තිය ලබන ස්ථාන උත්පත්තිය ලබන තැන් එකට අපිකිව උත්පත්ති බව කියලා කම්ම භව කියලා කියන්නේ කුමක් ද කර්ම භාවයයි කියලා කියන්නේ මේ යෙදෙන පුුණ්ඥාපි සංකාර ්ඥාපි සංකාර ආනේ ්‍යාපි සංකාර වසයෙන් ලැස් කර ගනු ලබන සංස්කාරය කර්මය එ ැ පිළිබඳව අප විග්‍රහ කර ගැනීමේදී අපට දකින්නට පුළුවන් කම තියෙනවා මේ භවය කියන එක පිළිබඳව කෙරන විග්‍රහය චේතනා භවෝ කියල දෙයක් චේතනා බහු දැන් අපි කර්මය භවය කියල කතා කරනකොට අපිට ඒකේ විග්‍රහය විදිහට දකින්නට පුළුවන් ඇතිනම් ඒක හරේ විදිහට දකින්නට පුළුවන්මති චේතනා බහු චේතනාව තමයි භව ාව කර්ම චේතනාව භවයයි. එලට චේතනා බහෝ කියනකොට මේ කර්ම චේතනාව භවය කර්ම චේතනාවහි තිබෙන ස්භාවය අපි හඳුනා ගැනීම මේ භවය පිළිබඳව හඳුරාගන්නට අපිට තාම උපකාර වෙනවා. කර්ම චේතනාවක තිබෙන භවය එක කාමාව්චර මට්ට මේ කර්මයක් කාමාවචර මට්ට මේ චේතනාවක් නම් පවතින්නේ උප්‍රප්තිි භවය කර්මයට උප්‍රප්ති භවය කුමක් කාම භවේ. කාමාවචර චේතනාවට කාමභවේ විපාකය ලබෙනවා. රූපාවච්චර චේතනාවට රූප භවේ විපාකය ලැබෙනවා. එතවට මෙන්න මේ භව කියන වචනය අපි තේරුම් ගන්නකොට අපට දකින්නට පුළුවන්කම තියෙනවා මේ ප්‍රතිසන්දී ලබාගත්ත තැනක තියන සියලු ස්කන්ද සියලු ධාතු ආයතන්න මෙයාදී අපි කතා කරන දෙයක්තියෙනවානම් මෙ තමයි කාම භවයහි ඇති නියෝජන මේ කාම භවයහි ඇති නියෝජනය මේ කියන්න කාම භවය එට කාම භවය කියලා කියනකොට මේ කාමභවයහි ස්භාවය තමයි පංචවෝකාරයක් ස්කන්ද පහක් අනුව පවතිනෝ රූපවේදනා සංඥා සංකාර විඥ්ඥානකයෙන් ස්කන්ද පංචකේ ඇසු කරන ඇ කරන්නේ කාමාදී විදිහට කාම කාමේ පැත්තින් තම ඇසු කරන්න එනිසාත් තමයි කාමාාවචර කියලා කියන්නේ කාමේ අනුව හැසිරෙනවා කියන එතකට ඒ නිසා මේක කාම භූමිය කියලා කියනවා කාම භව කියලා කියනවා එතොට කාම භවේ ඉන්න පුද්ගලයකු විසින් කාම භව භවයි කර්මය රැස් කරනවා ඒ කර්මය නැවත කාම භව ප්‍රතිසන්ධියය ලැබීම පිණිස්ස හේතුවෙනවා තට මේ විදිහට ප්‍රතිසන්ධ ලැබීම පිළිබඳව අපි විමසා බලනකොට අපිට දකින්නට පුළුවන් කමතියනවා කාමාවච්චර කර්මභවයකට කාමාවචර උප ප්‍රාප්ති භවයක් ලබන්නට පුළුවන් කමතිබෙනවා කියන කාරණාව පිළිබඳව. මෙන්න මේ දේ පිළිබඳව අපි විමසා බලනකොට මේ භවය එකයන්නේ කර්ම රැස්කර ගැනීමට හේතුවන මේ භවය, කුමක් හේතු කරගෙනද තියන්නේ උපාධානය හේතුකරග එතුට මේ උපාදානය හේතු කරගෙන පවතින්නේ කුමන භවේද මෙතින කර්ම භවය කර්ම භවයට අනු්‍යාතව තමයි උපප්‍රාප්ති භවය පවතින් එතුවට කර්ම භවය කියනදේ උපාධානය අනුව හටගන්න දෙයක් එතුට උපාදාානය යම් විදිහකින්ද පවතින්නේ ඒ විදිහට තමයි මේ භවේ ලබන්නට වෙන්න කාම උපාදාානය නිසා ඇයට කාම භවයි පැවැත්ම පෙන එතුකට යාට කාමාවච්චර කාමභවයහි ඒ කර්ම භවය සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙනවා. කුසල කරම අකුසල කර්ම සිද්ධ කරන්නට පුළුවන්කම තිබවා කාමලෝකයෙහි ඉඳලා. එතුට කාාවච්චරකර්ම භවය භවයහැටටයිගන්න. පොදු අපි කියනවා මේ භවය පිළිබඳව හැඳින් නුවීමේදී මේ බෞතිකව පවත්නා ධර්මයන් පිළිබඳව ඇති සංකල්පය කියලා තවි දෙකින්කි නොන චේතනාව කියලා. එකන දැන් කුසලය අකුසලය මෙ අදී සියලු දේවල් වලට පොදු දේ තමයි අපි මේ කුසලා කුසල සියලු ධර්මයන් සිද්ධ කරන්නේ බාහිරව පවත්නා දේවල් අනුව ගිහිල්ලා. බාහිරෝ පවත්නා දේවල් අනුව ගිහිල්ල තමයි අපි මේ කර්මය සිද්ධ කරන්නේ තුට මේ පවත්නා බවම ම් දහකින් පවත්නා භවම අපට මේ භවය කියනදේ තමයි ලබාදී එකන්නේ අපි කිවත් භවතිීති භවෝ කියල කියන භවති කියල කියන්නේ විද්‍යමාන වෙනවා වෙනවා එතකොට මේ වීම නිසා භවයයි කියලා කියනවා භවතීති බවෝ කියල කියනන්නේ හේතු නිසා එතකොට විද්‍යමානර්ථයෙන් යෙදෙනවා භව කියන මේ වචනය මේ කාමය හසුවෙන දේවල් විද්‍යමාන වෙනකොට එයා කාම භවය තුළ වාසය කරන්නෙක් වෙනවා. රූපේට අදාළ වූ දේ හමුුව එනකොට එයාට රූප භවේ තුළ වාසය කරන්නෙක් පවට පත්තිනවා. අරූප වූදට අනුවවාස අදාලව වාසය කරන්නෙක් වෙනකටය අරූප භවය තුළ වාසය කරන්නෙක් වෙනවා. එතුොට මෙන්න මේ ආකාරයට අපිට මේ භව කියන වචනය අපට දකින්නට පුළුවන් කම තිබෙනවා විීධ ආකාරයන්ගෙන් එතුට මේ භවති කිය කියනකොටට විද්්‍යමානය භාවයහි භවය ගැන කතා කරන කොට අපිට ඒකද නැගෙන්න්නේ මේ චේතනා බහෝ කියන චේතනාවම භවයයි කියන දීම චේතනාව භවයයි කියල කියන්නේ මේ කර්ම චේතනාව කර්ම චේතනාව කියන කොට දැන් ඔබටට මල් පූජා කරන්නට හිතනවා දානයක් පූජා කරන්නට හිතනවා අපිගන කුසලය කියලා එතුට දැන් මේ සිත නැතිනම් මේ අවස්ථාවක ඔබට දන් දෙන්නට පුළුවන්කම තිබෙන්නේ දෙන්න දේකුත් ඒ ප්‍රතිග්‍රහණය කරන්නට පුද්ගලයනුත් පූජා කරන්නට පුද්ගලයකුත් හමුවන තැනක ඔබට ඒදී සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙනවා එකට අන්න එකට කියනවා අපි පූජා කරවා කියනකට කොටිම කර්ම භවේ කියලා ඒ කුසල චේතනාව නැතිම් කුසල් සිත කර්ම භවය කර්ම භවය තුළම තමයි ඒ ධර්මයන්ගේ පිහිටා සිටීම කියනද පැවතිලතිෙන්. යථහර්ථයක් විදිහෙට අපි හොයාගෙන ගියොත් අපි බැලුවොත් අපිට කොයි වෙලාවකවත් හටගෙන නිරුද්ධ වන ස්කඳ ධර්මතාටිකක් මෙසක සත්වයක්්‍ය පුද්ගලයෙක්කය මමය තව කෙනෙක්්‍යාදී ලෙස ගහනය කරගන්නට දෙවල් හම්බවෙන්න නැහැ අපිට ලැබෙන්න්නේ සංකත ධර්මතාටිකක් එදොටඒ සංකත ධර්මතාවයන් පිළිබඳව අපි පුද්ගල සඥාවසයෙන් උපදවාගෙන ඒ ධර්මතාවයන් මත ඇති බවට ගොඩ නගාගෙන තමයි මේ කුසලය පුසල කර්මය සිද්ධ කරන්න. එනිසා බාහිර සත්‍යය පුද්ගලයෝ ඉන්නවා සත්‍යය පුද්ගලයෝ පවතිනවා කියන බවමඒ කර්ම භාවය. ඉන්නවා කියන ස්වභාවයම කර්ම භාවය. එදට එ කන්දයන්ගේ අතා ස්භාවේ ගෝචර කරගෙන නැහැ. ගෝචර කරගෙන තියෙන සත්වයින්ගේ පුද්ගලයින්ගේ පැවැත්ම පිළිබඳුඒ සත්වයින්ගේ පුද්ගලයින්ගේ පැවැත්ම පිළිබඳව එයට ලැබෙන කොටට ඒකම කර්ම භවයයි මොක දෙයා එකෝ ඒ සත්ව පුද්ගලාදී භවවසයෙන් පවත්වන දේහි ඇලෙනෝ නොසේ නම් ගැටෙනවා ඇතිනම් මෝහ සහගතු පේක්ෂාවට පත්වනවාමටිගෙන් තොරව දෙයක් එයට කරන්නට පුළුවන්කමක් ඇත්තනෙන කරන්න පුළුවන් කම තියෙන්නේ එයාට හැකියාව පවත්නේම අර විදිහට කෙලෙස් වසයෙන් එහි හැසිරීම පමණමයි එකකුම් ඇලෙනව එක ගැටෙනවා එක මුලාවට පත්වෙනවා එතොට මේ භවය කියන එක ඇද මේ කර්ම භවේ ස්වභාවය තමයි යොයද එතොට කර්ම භවය ස්භාවය එක වෙනකොට්ටට කාම භාවේ ජීවත්වෙන කෙනෙක්කුයිසිං එක සිද්ධ කරන්නේ කොහොමද ඔහු කැමතිවන්න දේ රූපේ පැත්තෙ දකින කැති ව දේ වේදනා සංඥාංස්කාර විඤඥායන්ගේ දකිනෝ. කැමති ස්කන්දයන්ගේ පැත්තිෙන් දකිනකොට ස්කන්දයන් තුළ පවත්නා දේවි දිහට දකිනකොට ස්කන්දයන්ගේ ස්කන්ද සභාවය පිළිබඳව අවබෝධ නොවෙනකොට. එයාට ඒ ස්කන්ද ටික පිළිබඳව දරු අය අම්මය තාත්ය වටි ද වල න ට ද සු ල. එයා කැතිමකටද ර රූප තමයි කැතිම දේ බවට පත්තෙරති රූපය පත්ත තමයි කැමතිෙන ගතිී තිබ. එනිසා තමයි අපි රූපෙට ඇලුන කියලා බඳ වූ අදහසක් තමයි අපට පවතින්නේ. එතොට එබඳු වූ අදහසක් අපට පවතිනකොට ඒ රූපය වටිනවා වෙනකොට ඒ රූපයහි ඇලිලාපි වාසය කරනකොට එබඳ වූ තැනක ඇති කරගන්න කර්මය නිසා විපාකයක් ලැබෙනවනම් ලැබෙන්නේ එබඳුවූ මට්ටමක් විඳින්න පුළුවන් මට්‍රමක. එකන එබඳු වූ මට්ටමක රූප වේදනා සංඥා සංකාර විඤ්ඥානකෙනෙ ස් කඳ ධර්මතා ටිකක් විඳින්න පුුවන්තනක තමයි ප්‍රතිසන්ධවස්සයෙන් උප්‍රාප්ති භවයවිදියට සැකසෙන්. ඔබට ත්‍රෘෂ්ණාව හටගෙන තියන්නේඒ පැවැත්ම තියෙන්නේ ඒ කර්මය පවතින්නේ කන්ද පංචකයක් ඇසුර කන තැන හෙෙනම් ස්කන්ද පංචකයක් ඇති තැනක තමයි ප්‍රතිසන්දය ලබාදන්නට පුළුවන් කමතිය ස්කන්ධ පංචකය පිළිබඳව කැමතිවෙන විදිහට ඉස්කන්ද පංචකය පිළිබඳව ඇලෙන විදිහටයි ඔබේ තෘෂ්නාව පවත්වන්න ටය දන නිසා ඒ ටික පවතින්නෙම ඒ කාම කාම භූමිය තුළ නැමත ප්‍රතිසන්ධයක් ලාදින විදි ඒන හේතු අනුව ලෝබ දේශ මහද අලෝබදය සමහොද කියන හේතුටි නුව කුසලා කුසල කර්ම කියලි කියන ඒට අනුරූපියව ප්‍රතිසන්දී වෙනස්සයන්න පුළුවන් හොඳ තැනකට හෝ නරග තැනකට එට කාමාවචර භූමිය හොඳ තැනකට යන්න පුුවන් නරග තැනකට එන්න පුළුවන්කම තියනවා එයනවා කෙසේ වෙතත් මේකෙ තියන පොදු ලක්ෂණය ඇ තමයි බාහිර පවත්නා ස්වභාවය අනුව බාහිර පවත්නාදේට අනුව කර්ම රැස් කර ගැනීම කියන තමයි භව බවෝ කියලා කියන්නේ මේ පවත්නා බව නිසා අපි භවය කියද උපදෝගන්නවා. ඕක හොඳටම පැදිි කරන්න පුළුවන් කමති භව දිත්්තිසා විභෝ දිත්්‍යයාද ලෙස මේ දෘෂ්ටි පිළිබඳව විග්‍රහරනොට භවය දිිට්ටිය භව එකට කිය බව දිට්ටි කියල්. ට මොකක්ද මේ භව දිට්ටි කියන්න කියලා විග්‍රහ කරනකොට විග්‍රහ කරනවා දැන් යම්කිසි කෙනෙක් මලාක් දැකලා ම ලස්සනයි මේ ම හොඳ සුවන්දවත් කියල ඒ මලේ ඇලෙනකොට එකට කියන කාමතන්හාාව කියලා එකට කියන්නේ කාමතංහාාව කියලා එරකොට එක ලස්සන එක සුවදවත් බව කැමති විදදිහට රූපයෙහි ඇලෙන බෞ්තමයි කාමතන්ාව කියෙන.ඒවගේ ඒ බාහිරය තුළ විද්‍යමානයි ඒ බෞද්තිිකය තුළ විද්‍යමානයි මල කියල දෙයක් තියනවා එලිය මල කියල දෙයක් පවතින අන්නේ පවතින බවට හිතන කම එහිතිබෙන ශස්වත අදහසඒ ශාස්වත සංකල්පය එකට කිය භව දික්්ටියයි කියලා. ඇතැම් කෙනෙක් මේ මිදෙන්න්නට ගිහිල්ල මේක විමසා බල්ල නෑ මල කියලා දෙයක් ඇත්තම නෑ එහම දෙය ලෝක තියෙන දෙයක් නෙමයිය කියලා ය විභහවයක් පනොනක්ට ෙන විභව දිට්ටි කියලා මේ විදිහට තමයි ටිකාව තුළ මේ කාරණාව දිි්ට කියන කරුණ පිළිබඳව විග්‍රහ කොට දක්වන්න. එදොට දැම් මෙතනද බව දිට්ටිය කියන වචනය දිහා බලනකොට අපිට දකින්නට පුළුවන් කම තිබෙනවා මේක දෘෂ්ියයක් වවි දිහට යම් කිස දෙේක ශාස්ස්‍යය අනුව යනකමක්තියන න ඒක දෘෂ්ටයක් ඉගරතමයි බව දිට්ටි කියලා කියන්නේ. බවෝති සස්සතං භවය කියලා කියන්නේ ශාස්සතයයි කියලා කියනවා සාාස්ය බෝති සස්ත භවය කියලා කියන්නේ සාස්සතයි පවත්නාකමයි කියලා එරට ඒ පවත්නා කමින් හිතනකමම භවයයි අපි දන්න සිතක් සිතක් පාසා සිතක් සිතක් පාසා මේ කර්මය සිද්ධ වෙනවා කියන එක චේතනාව කියන ද පවති නෝ කියනක ඒ තක් සිතක් පාසා ඒ භවය කියන එක පවත්ව නෝ කියන එක කුමන සිතක් පාසාද කුසල අකුසල වසයෙන් පවත්වන සිතක් පාසා එවලට තම අපි කර්ම සිත් කියල කොදේ හඳුන්නන්නේ. එතකොට ඒක චිත්තක්ෂණිකව අපි ගත්තා හම දැන් අපි දන් දෙෙනවා කියලා කියන ලොක වැඩක්නේ දන් දෙවා කියනකොට දැන් ලොක කාලයක් එෙස සිතුවිලි කෝටි ප්‍රකෝටි ගාන කටගෙන නිරුද්ධ වෙන අවස්ථාවක්. එතකොටට දැන් වචනයකින් කියන්නට බැරි තරම් සිට ප්‍රමාණයක් හටගන්න. මෙන්න මේ හටගන්න එක සිතක් එක මොහොතක හටගන්න එක සිතක් කරගෙන බලනකොට මේ සිතත් තිබෙනවා පටිච සමුපන්න බව. එක සිතක් කරගෙන අ තප්‍රේකට කෝටිගලනක් ඇතිවෙන සිතාපයාරගෙන බැලුවත් ඒ සි එක සිතක් වකරගෙන අපි බලනවා ඒ සිතෙහි තිබෙන ස්වභාවේ. ලොට අන්න ඒ සිත වංකරගත්තාම ඒ සිතේ තිවනවා පටිච සමපන්නයි. ඒ සිතත් පටිච්ච සමුපන්නයි. ඒ සිතත් හේතු නිසා අට ගන්න හේතුන්ගෙන් සකස්සන දෙයක්. මොනද පටිච්ච සම්පන්න බව මේ පටිච්ච සමුපාදයම තමයි දක්වාන්නට වෙන අවි්‍යාපච්චා සංකාර සංකරපච්චා සංකරෝ සංකරපච්චා විඤ්ඥානන් මේ විදිහයට අපිට ඒසිත්තෙහි යෙදෙන කාරය පිළිබඳු දක්වාවන්නට පුළුවන්කම තියෙනවා මේකෙ තියෙනවා බහෝ කියලා බහ් භවය කියන එක තියනවා. භවය කියන එක එදනකොට උපාධන පච්චා බවෝ. අධිමොක්ක පච්චා බවෝ මෙයාදිී ලෙස භවයට ප්‍රත්්‍යවීම ආකාරකීපයකින් දක්වනෝ උපාධානය කෙල කියන්නේ කෙලෙස් සහිත සිත්වල ඇතිවන ග්‍රහණය කර ගැනීම එදට ඒක කෙලෙස් සහිත සිතක්ක උපාධන පච්චා බහෝ එතකොට අකුසලය යෙදිල නැති සිතක අකුසල යේෙදිල නැති සිත උපානපච්ා බහෝ කියන්නේ අධිමොක්ක පච්ා බහෝ මෝක්ෂය නිසා තමයි තන භවය කියන ද ද එතු එතන තත්තකතම භවෝ කියලා මොකත් එතන භවය කියන්නේ කියන එක විග්‍රහ කරනවා එතන භවය කියලා කියන්නේ වේදනා සඥඥා සංකාර විඤ්ඥාන කියන ස්කන්දයන්ගේ තිබෙන ස්භාවය නතිනම් මේ ස්කන්දෙ ටික තමයි භවය කියල කියන්න උපාධානය හැරලා අතහැරල වේදනා සඥා සංකාර විඤ්ඥාන කියන ස්කන්දටික භවය කියලා කියන ට ඇයි එහෙම කියන්නේ. අර සිත ඒ කුසල් සිතක් හෝ අකුසල් සිතක් හටගන්නකොට ඒ සිතෙහි තිබෙන වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන කියන ස්කඳ ධර්මතාටිකේ පැවැත්මම භවයයි. පැවැත්මම භවයයි. ඒ සිත්්තිික යම් කිසි විදිහකින් විද්‍යමාන වන පවතිනවා කියන බවක් තිබෙනවන ඒ පවත්නා බවම භවය. එට පවත්නා භව භවය නිසා තමයි ඒ භවය සිද්ධ වනේ වාදාානය නිසායි එතකොට ඒ භවය කර්ම භවය ඒ විදිහට ඒස් කඳටිගේ පැවැත්නම භවය ඒස්කන්ඳටිකේ විදියට පවත්වපු නිසා තමයි ඒක ඒ නිසා අනාගතයට ප්‍රතිසන්ධි වසයෙන් යන්නට පුළුවන්කම තිබෙන එතකට මෙන්න මේ භවය පිළිබඳ වපි තේරුම් ගන්නකොට ව රූප බවා රූප භවාදී වස්සයෙන් අපි භවය සාමාන්‍ය විදිහයට කතා කළාට ඇයි ඒකට කාම භාවය කියන්නේ කාමාවචර කර්මය සිද්ධ කරලා ලබන්නක් නිසා ඇයිඒකට රූප භාවය කියල කියන්නේ රූපාවචර කර්මය සිද්ධ කිරීමෙන් ලබන්නක් නිසා ඇයිඒකට අරූපාවචර කිය කියන්න රපාවචර කර්මය සිද්ධ කිරීමෙන් ලබන්නක් නිසා එතකොටට දැන් කාම භාවය තුළ තමයි අද අපි ප්‍රතිසන්දිය ලබලම ඉන්නේ කාම භවය තුළ තමයි මේ ප්‍රතිසන්දිය ලබල ඉන්නේ දොට කාම භවේ තුළ ප්‍රතිසන්දිය ලබල ඉන්නවා කියල කියන්නේ අපි මේ මොහොත්තේ මේ හටගන්න ස්කන්ධ ධර්මතාවයන්ගේ පැවැත්ම විභාග සන්තතිය සම්පූරණම උපදන්නේ ස්කන්ධ පහක් ඇසුරු වෙන විදියට ස්කන්ද පහක් ඇසුරු වෙන විදිහයට රූපවේදනා සංඥා සංකාර විං්ඥානකෙන ස්කන්ද පහක් ඇසුරු වෙන විදිහයටට තමයි විපාක සන්තති දිලතිය එනිසා මේ කාම භවේ උපප්‍රා්ති භවයක් දැ එතකොට අපිට නැවත කර්ම භවය සකස් කරගන්නට පුළුව මේ ටික මත මේ උපත්ති භවේ මත නැවත කර්ම භව සකස් කරගන්නට පුළුව ස්කන්තටික ඇත නොදන්නාම නිසා නැවත කාම වසයෙන් මේ ධර්මතාටික ඇසුරු කරන්න පුළන් එක නැවත කාම විපාකයක් ලබන්නට පුළුවන්කම තියෙනවා එතකොට කර්ම භවය කියන එක වෙනස් කරොත් උප උපත්ති භවය වෙනස් කරන්නට පුළුවන්කම තියෙනවා කර්මභය වෙනස් කරත් ප්‍රප්ති භවේ නැතිනං උත්පත්්ති භවය වෙනස් කරන්නට අපට පුළුවන්කම තියනවා. යම්කිසි විදිහකින් ඇහැට මේ පේන රූප පිළිබඳව කෙනෙක් රූපාවචර මට්ට මේ සං්ඥාවක් වඩලා එයා උපදෝගන්නවා රූප නිමිත්ත් රූපාවචර සංඥාවක් අපි ගත්තහම පටවිකසිනේ වඩල පටවිකස්සි නේ නැමති රූපාාවචර සංඥා උපදෝගන්න. එදට එයාගේ ලෝකය තුළ එයා වාසය කරන්න එබඳූ සංඥාවක් උපදෝගෙන රූපය නිමිත්ක් හැබ එබඳු මට්ටම මේ භවයක් තමයි එයාට පැවැත්ම තුළ අනික්වස්තු බොරුවක් පැවැත්ම තුළ අනික්වස්තු බොරුවක් හැටිටයා දකිනෝ. හැබැයි එයාට පේනවා එතනදී අනිත්දේවල් බොරුවක් කියනකයාට දකින්නට පුළුවන් කම තිබුනට ඒමට මේ නිමිත්ත ොරුවක් කියනකයාට දකින්නට පුුවන්කමක් ඇත්ත නෑ. ඒ මට්ටම මේ තිබෙන රූපාවචර නිමිත්ත බොරුවක් කියන කියයාට දකින්නට පුළුවන්කමක් ඇත්ත. එනිසා එයා රූපාවචර නිමිත්ත තුළ එයා ඇලනවා ඇලන නිසායා රූපාවචර කර්මය අද සිද්ධ කරනවා එක තමයි කරම භවය. එතකටඒ කරම භවේ එයා සිද්ධ කරගන්නට යෙදනේ අර තිබුණ කාමාවච්චර මට්ට මේ ස්කන්ද ටික මත තමයි එ ඒ විදිහෙ කර්මයක් සිද්ධ කරගන්නට යෙදුනේ. ඒ කර්මයට විපාක විදිහට තමයි එයා ප්‍රතිසන්ධි වසයෙන් නවත රූප භවයහි උත්පත්තියක් ලබනවන්න ලබන්නේ. ඒ ස්කන්ද ටික මත්තම කෙනෙක් අරූපාවචර මට්ට මේ කර්මයක් සිද්ධ කළොත් එයාට අරූපාවිචර ප්‍රතිසන්ධයක් ලබන්නට පුළුවන්කම තිබෙන. ක් ලෝතර වසේ ඥා දර්ශනයයක් උපදෝගත්වොත් අ ස්කන්ඳටිකේ ඇත්ත තේරුම් ගැනීම විදිහට එයට මේ ස්කන්ඳටිකින් මිදන්න පුළුවන්කම තිබෙනවා. ස්කන්දටි ම වඩන කර්මය ස්කන්දටික මත අපි දියුණු කරන අඳින චිත්‍රේ මත්ත තමයි පින්නතු අපට යමක් දකින්නට පුළුවන්කම තිබෙන්නේ. එකන් ස්කන්දටික මත අපි වඩනවා කියලා කියන්නේ අපට පුළුවන්කම තිබෙනවා යම්කිසි විදිහකං ස්කන්ද ධර්මතාටික පවත්නා තැන කෙනෙක් කාමවසයෙන් එහි චිත්‍රයක් ඇඳගන්නවා. කෙන කෙන ඉදින චිත්‍රය තමයිෙන කෙනාට දකින්නට පුළුවන් කම තිබෙන්නේ. එතකොට පොදු දේවල්ටිකක් දීලතියනවා ගඩුල් වැලිසිමෙන්ති බදාම වගේ දේවල්ටිකක් කෙන කෙන තමතමන්ගේ හැකියවානුව චිත්‍රයක් ඇඳගෙන විදිනම්. තම තමන්ගේ හැකියාව අනුව චිත්‍රයක් ඇඳගෙන විදිිනවා. එතකොට චිත්‍රයක් ඇඳගෙන විදිඳනවා කියලා කියන්නේ හැම වෙලාවකදි මාර ස්කන්දටික මත කෙනෙක් කර්ම සිද්ධ කරගන්නවා කියනෙක. කෙනෙක් කර්මයන් සිද්ධ කරගන්නවා. එකයන්නේ යම්කිසි කෙනෙක් අර ස්කන්ධ ටික මත්ත කාමවස්යෙන් හැසිරෙනකොට එයා කාමාවච්චර කර්මය සිද්ධරගන්නවා රූපවස්සෙන් සංඥා විදිහට හැසිරීම තුලින් එයා රපාවචර කර්ම සිද්ධ කරගන්නවා අරූප විදිහට හැසිරෙනකොට අරූපාවච්චර කර්මවිදිහයට සිද්ධ කරගන්නවා. වට මෙන්න මේ භවය කර්ම භවය කියලා කියන්නේ විදියට රැස් කරගන්න කරමය උප්‍රප්ති භවය කියලා කියන්නේ නැවත්ත එබඳ වූම විපාකයක් ලබන්නට පුළුවන්කාල් එබඳු විපාකයක් කියල කියන්නේ දැන් මේ මනුස්සේ කියෙන තැන මේ විදිහම මනුස්සේක් වෙන කියනදේ නෙමෙන් එතනති කියන්නේ ඒස් කන්ද පංචකයක් ඇසුරු කරගෙන නම් එබඳ කර්ම භවය සකස් කළේ උත්පත්තිය එබඳු ස් කන්ඳ පංචකයක් ලබන්නට හේතුවක් බවට පත්වෙන කියන්න. ට දැන් ඒ දිහට කර්ම භවය සහ උත්පත්ති භවය තමයි භවය කියල කියන්න. කර්ම භවය සහ උත්පත්ති භවය කියනකොට කර්ම භවය හිතිබෙන ස්වභාවේ තමයි අපි විස්තර කළේ මෙ බාහිර පවත්නා බවට ඇසුරු කරනකම. කර්ම භවය හිතිෙන ස්භාවයමකද කදද බාහිර පවත්නා බවට ඇසුරු කරනකම. ඒක තමයි චේතනා බහෝ කියලා කිව්වේ. ඒකට තමයි විී උත්පත්ති භවයක් ලබන්නට පුළුවන්කම තිබෙන්නේ. එබඳූ චේතනාවකට මෙබඳු උත්පත්ති භවයක් ලබන්නට සිද්ධ වෙනවා. එතකොට මෙතමයි භවේ. එතට එනි සතමයි මොකද භවය කියලා අනකොට භවය පිළිබඳුව විග්‍රහ කළේ කාම භව රූප බව අරපව කාම භවේ රූප භවය රප භව කියලා විස්තර කළ. එතට ඒ කාම භව රූප බව රූප බව කියන ප්‍රතිසන්ධි භවය ලැබෙන්නේ මෙන්න මෙහෙම කර්මටිකක් තිබුණොත්. එනිසා කර්ම භවය සහ උත්පත්ති භවයයි කියලා භවයකොටස්. ද උත්පත්ති බවේ තමයි මේ කාම බහව රූප බව අරූප බහව කියලා කියන්නේ මෙතනදී සඳහන් කරගෙනම යන්න නව ආකාරයක අපි බවය හඳුනාගන්න. නවා ආකාරයකට අපි තුන යින දැම්ම මේ සූත්‍රය තුළ දකින්නේ කාම බහ රූප බව රූපු බහව කියලා ඒ එක ආකාරයක් තව ආකාරයක් තමයි විග්‍රහ කරන ආකාරයක් සඥාභව අසඥා බව නව සංඥානා සඥා බව සං්ඥා භහවයන්තියනවා සංඥා භව කියලා කියන්නේ කාම සංඥාඇසුරු කරනවා ඒයට කියනවා සං්ඥී භවයක් රූප සඥාඇසුර කරනකොට අට කියනවා රූප භාවයක් කියලා. අරූපී සංඥාසුරු කරනකොට එකත් සංඥාව කරූපී භවයක් කියනවා සං්ඥාව ප්‍රකට නොකිරීමෙන් ලබන තැනක්තියෙනවා එකට කියන අසී නේව සංඥානා සංඥා බව කියලා එවගේම සං්ඥාව අප්‍රකට කිරීමෙන් උපදවාගත්ත සංඥාව නිරුද්ධ කරල ලබන අසංඥ තලයක උත්පත්තිය ලබනවා ඒට කියනවා අසංී බහ කියල එතුට බහවත්තුනයි සඥා බහෝතියනවා අසංඥා භවතියන නේවසංඥා නාසඥාබවයක් තිබෙනවා ඊටමස්ස ඒ වෝකාර බව චතුවෝකාර බහෝ පංචවෝකාර බහෝ කියල තුනක් තියෙනවා ඒවෝකාර බහු කියලා කියන්නේ රූපස් කන්දය ඒවෝකාර භව ූපස්කන්දේ පමණක් තියෙන තැක් යෙනං එක කියන එක වෝකාර බහෝ කියලා මේ වචචන ඔබ ටිකක් අලුත් වගේ හිතෙන්නට පුුවන් අහල නැත්තං එක වෝකාර බහ කියලා කියන්නේ එක ස්කන්ධයක් පවත්නා ක අපි ගත්තාම දැන් අසඥී තලය තුළ සං්ඥාවක් නැත්තං සංඥාවක් නැතුව වේදනා සංස්කාර වි්ඥානයන්ගේ පැවැත්මක් නැහැ එදොට සඥාවක් නැතුව දේවල්ල පැවැත්මක් නැති නිසා අපට එතන දකින්නට පුළුවන්කම තිබෙන්න්නේ රූපයක් විතරයි ූපයක් විතරයි රට සමහරලාට කෙනෙ හිතන්නට පුළුවන් කොහොඳදම පවතින්නේ කියලා මේ තාවකාලික මෙතන සමතයකට පත් කල තියෙන මේ ජීවිතය තමයි කර්මය වැඩුව කර්මයට ප්‍රතිසන්ධියය තමයි බොහෝකාලයක් සවිච්ච එක ෝෆ් කල යෙන සවිච්චක ඔ් කල්ල තිෙන එක නිවල තියෙන් අය පත්වවක් නෑ හැබැයි දුන්නක් අරගෙන ඉතලයක් ඇදල විද්ධට පස්සේ මේ ගත්ත ශක්තිය පසු පසට ඇද ශක්තිය යම්තාක් තිබෙන වනං එතාක් මේ ඉතලය ගිහිල්ල යම් තැනකින් පතිත වෙන අ ඒවාගේ අර වඩපු සිත කොච්චර බලවත්ව වඩලා තිබ්බද ඒතා දුරට ඒ ප්‍රතිසන්දිය තුළ ඉන්නවා ඒ බලවත් බව අවසං වූ වහාම සං්ඥාවක් උපදිනවා සංඥාවට අනුරූපීව නැවත ප්‍රතිසන්දිි වසයෙන් යන එතරින් චුතවෙනවා. දැන් අනි සත්ව යන්ට සිද්ධ වෙනදේ තමයි තැන් අපිට ගත්වත් අපි සිද්ධ වෙනදේ තමයි සංඥාවපදිින් නෑ කියන මෙතති මැණ කෙක්. අතන දි සඥාවපදිින් නෑ කිය කියනවා කත්ත සඥක් උපදි නෝ කිය කියන්නවා ගදද එතන මැරුණ කියනක්. එතන සඥාවක් උපදි නෑ කියන්නේ එතන ජීවත්වවා කියන එක මෙතන සංඥාවක් නෑ කියල කියනන්නේ මෙතන මැරුණ කියනෙක් එතන මෙතන සංඥා උපදිනවා කියන්නේ ජීවත්ත වනවා කියනෙක් එතන සංඥා පදිනවා කියන්නේ මැරුණ කියන එක දෙ පැත්ට යර. එතකොට අසී භවේ තුළ සත්වයින්ගේ වාසය කිරීමේ විදිට අපට දකින්න පුළුවන්කම තිබෙන. නේර සඥා නා සඥා කියල කියන්නේ සං්ඥාවක් කියනවාද නැද්ද කියන එකටවත් අප්‍රකට කිරීමෙන් ලබන දෙයක් එකොටට ඒවෝකාර භවය කියන එකට අදාළ වෙන්නේ අ අසංී භවය පමණයි චතුෝකාර භවය කියලා කියන්නේ ස්කන්ද හතරක් තියෙන වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන නිවසඥා නාසඥා භවයතුළ සංඥාව නිරුද්ධ කරල නැහැ ඒ නිසා ඒ අයිති වෙන්නේ චතුඕෝකාර භවේටම තමයි අරූපාවචර මට්ටම චර සියල්ල මේ චතුෝකාර භවත අයිති ඇයි රූපස්කන්දේ නැහැ රූපී නිමිත්තක් දැන් කසින භාවනාවක් හරී රූපයක් නිමිති කරගෙන නෙේ ඒ උපද වවලතියද එනිසා තම එක නාම ධර්මතාටික මන්ත පවත්තා දෙයක් නිසා තමයි එක චතු ඕෝකාර බහ කියල. ස්කන්ද හතරයි. පංචවෝකාර බහ කියල කිය ස්කද පහමතියනවා ස්කද පහමතියනො කාම හූමිය තුළ ස්කන්ද පාමතියනු එනිසා මේ එකට කියනව පංච වෝකාර භහව කියල් ස්කන්ද පහක පැවැත්ම තිබෙන. එතෝට මේ භව කියන වචනයෙන් ගැන ඔක්කොම භවය ලෙසයි ගැනෙන එතට භව කියලා කියන්නමකක්ද පොදුවේ ඒ සත්වයා ප්‍රතිසන්දය පිණිස උප්‍රාප්වදයට පවතින තැනත් භවය ඒ මට්ටමට පත්තන්නට කර්ම රැස් කර ගැනීමත් භවේ කර්ම රැස් කර ගැනීම හිතයෙන සභාවේ තමයි එබඳ වූ ස්කන්ද ටික පවත්නා ලෝකයේ හදාගත්ත ගමන් එබඳ වූ ලෝකෙහි උපදිිඩ පුළුවන්කම තිබෙනවා කියන එක එක තමයි බවහි තිබෙන ස්භාවය එතවට මේ කර්ම භාවය උප්‍රාප් ති භවයාදී ලෙස අපි ව භාවය කොටස් දෙකකින් හඳුනාගන්න මේ තමයි භාවය එතකොට මොකක් නිසාද මේ භවය හටගන්නේ කතමෝ බහව සමුද්දයෝ එතට උපාදාන සමුදයා බහව සමුදයෝ උපාධානය සමුදේවීමෙන් උපාදානය හට ගැනීමෙන් තමයි මෙ භවය කියන එක ප උපාධානය හටගැනීමෙන් බවය හටගන්නවා උපාධානය කියනකොට කාමය අප පාන වස්ය ඇසු කරන ඩිට්ටේ උපාන වසයෙන් ඇසු කරනු සීල බෘත අප පාන වස්සෙන් ඇසරු කරන අතවාදය උපාධාන වයෙන් ඇසු කරනු. එදට මේ උපාධ උපාධානය කියල කියන්නේ අපි ආධාන කියයනව ග්‍රහණය කරගන්න ගන්නවාට උපාධන කියන සමිපට ගන්නවට තිනම් දැඩිව ග්‍රහණය කරගන්නවට උපදාානයි කියල කියීම. එදොට දැඩි ලෙස අල්ලා ගැනීම තමයි පාදාානය කියළ කියන්නේ කාම වස්සයෙන් දැඩි ලෙ සල්ලා ගන්නවා. ඊට පස්සේ දෘෂ්ටිවසයෙන් දැඩිලෙ සල්ලා ගන්නවා. සීල වෘත විදිහට දැඩිවල්ලා ගන්න ආත්ම වස්සයෙන් දැඩිවල් ගන්න මෙවිදිීට දැඩිවල්ලා ගැනීම දකින්නට පුළුවන් කමතේ. අල්ලා ගන්නා විදිහට තමයි භවය පේෙන් භවය උපදින්නේ අල්ලගන්න කම නිසා. අල්ලගන්නකම නැත්තං භවය පේන්න නෑ.මහනිදාන සූත්‍රයේ දිහන්නේ කෙතකින්ද භවය වෙන්නේ කියලා හල යම් කිසි විදිහකින් මේ උපදාානය නැත්තම් භවය කියලා දෙයක් පේනෝොද කියලා නෑ උපානය නැත්තම් ව කියලද පේන්නේ නැහැ. උපාධානයේ නැතිවෙන කොට භවේ නැතිවෙන පාදානී නැතිවෙනකොට පවේ නැතිනෙන එක නම් ග්‍රහණය කරගන්න කම නැතිවෙන්නටඔ අපි ග්‍රහණය කරගන්න මොන විදිහටද කාම විදිහට අපි ග්‍රහණය කරගන්නවා දෘෂ්ටි දිහට අපි ග්‍රහණය කරගන්න සීලවෘත්ත අත්වවාද විදිහට ග්‍රහණය කරගන්නවා කාම විදිහයට ග්‍රහණය කරගන්නවා කියලකිව්වේ අපි මේ ස්කන්ධ ධර්මතාටික් ඇසුරු කරනවා සත්වයක්ක පුද්ගලයක්ක කියා දහසි ත්වය එකක පුදගලයක කිය දහසසින් ඇසු කරනව තරක්න එකකට වටිනකමහ නොවටින කම දෙනවා වටිනාදට ඇලනවා නොවටිනාදට ගැටනෝ පෙන මේ මටව තමයි කාම මට්ටම කියලකන් කාමේ එතකට අ අපි උදාහරණයක් මට පෙර සහිපත් කලා යම් කිසිෙනෙක් මලක් සුවඳවත් මනක් කලා මෙහි වර්ණය සහ ගන්ධය විඩිබි ඒකට ඇලනෝ කැමති වෙනවා එක තමයි කාමය කියලකන් එට කාමය පවතිනවා කියලා පේන මොකේද ඔබ ඔබේ මනසට නැුරු වෙලා මොහොතකට මිහි කළ බලන්නකෝ කාමේ පවතිනවා කියල පේන මොකේද. පිනතුනි කාමේ පවතිනවා කිය පේන ඔට අර රපේ පැත්ති අ රූපේ පැත්තේ පවත්නා කාමේ තමයි කැමැතිවෙන කමතින කොේද මලේ දැ ඔබ ලස්සන මක්සුවදත් මක් දකින තැනක බෝබෙන් ප්‍රශ්ණ කළ බලන්න කොටි ලස්සන මොකක්ද ලස්සන මල සුවදමොකේ ද සුවඳ එන්න මලයේ එකට ඔබ කැමැති මොකටද මම කැමති මලට කොයි මලට දුව කැමති ඔබ කැමැතිය තියෙන මලට එකට දැ ඔබට ඔය ටික ඔක්කොම ලෝකය තුළ විද්‍යවානයි දැන් තියෙනවා පවතිනවා ඔබ පවත්නා මලට කැමති ලා යන ්‍රෘෂ්ණාවෙන් දැදිල ති. එතකොට මේ සිද්දුවීම දිහා අපි බලනකොට මලේ පැවැත් මහම්බෙලා තියනවා පවත්නා මලට කැමැති වෙලා තියෙනවා කැමැතිවීම නිසා ඔබට එක ඇලීම සිද්ධ වෙලා තියෙනවා. එතකට අන්නේ උපාධානය කියලා කිව්වේ වෙනක් නෙමයි ඔබට ඒ පිළිබඳව තිබුණු කැත්ත තමයි කාම උපාධානය කිය කිව කමැත්ත කියන බවම නෙමෙයි කැමැත්තහි පවත්නා බවට දැඩිව අල්ලගත්ත ක. හිතින් ඔබ එකට ආස කරන කමට කැමති කියන එකට අපි කියන තන්හාාව කියලා. තන්හාාව. හැබයි හා නෙම උපානය කර කියන තන්හාව උපානය අතර වෙනසක් තියන්නටබේ ොක්ද මේේදිකතර ය වෙනස. පිනතුි මේේදකතර යන වෙනස තමයි උපාදාානය කියර කියන දැඩිල්ලගන්න. කෝම දල්ල ගන්න කාම වසයෙන් අල්ල ගන්න. රූප ශබ්ද ගන්ධ, රස ස්පර්ෂ ධර්ම කියන දේවල් මත, අද ඔබට ලෝකයේ තුළ කැමැත්ත ගෙනෙන දේවල් තියෙනවා කියල පෙන්නන්නේ ඇයි කාම උපාදානය නිසා. එනිසා තමයි ඔබට යම්කිසි විදිහැකින් ලෝකය තුළ ඇලෙන්න්න පුළුවන් වස්තු තියෙන්නේ දැ සතුටුවෙන්න හිතෙන්නේ ලෝකෙතියන රූපදිහා බල ඔබ නොදැක්ක පුහොඳ රූප බල සතුටු වෙන්න හිතෙනවා. ඔබ නොවාපපු සද්දහල ඔබට සතුටු වෙන්න හිතෙනවා ගඳස්ුවඳ විඳලා ඔබට සතුට වෙන්න හිතෙන. ඒදවල් ලෝක තුළල පවතිනවා කියලා ඔබ දන්නවා දන්න නිසා තම ඔබ ලස්සන ලන්න යන්නේ ඔබ හොඳ මෙහිරි දේවල් අහන්න කම් යොමු කරන්නේ. ඔ විද යුතු හොඳ දේවල් විදින්න ඔබ ප්‍රාත්මක වෙන්නේ ඇයි ඔබ දන්නවා ඒ දේවල් තියන කොද ඒදවල් තියන ාහිර ෞද්තිික ලෝකයේ තුළ ඒ ලෝකයේ තුළ තිබෙන දේ අපි වින්ද යුතුයි අන්න ඒක තමයි අපේ සාමාන්‍ය දැක්ම එකන්නේ මේ භවයමත්ත පිහිටපු දැක්ම එක තමයි භවමත පිහිටපු දක් එක තම එක ගෙනාව උපාධානය උපාධානය කළව දැඩි ්‍රහණය කරගත්තකම අර කැමැත්ත රූපේ හිලා දකිනෝ කැමැත්ත රූපේ හිලා දකිනෝ එතට කැමැත්ත රූපේ හිලා දකිනකොට එයාට උපදිනවා රූපයහිම කැමැති වෙන ස්භාවය තියනවා රූපයහිම කැමැති වෙන ස්වභාවය තියනවා එතකොට මෙන්න මේ ස්වභාවේ නිසා තමයි කර්ම රැස් කරගන්න කර්ම රැස් කරගන්න එතකට මේක අපිට අද දවසදී වංකරගන්නට අවශ්‍යයි මොකක්ද උපාධානය නිසා භාවය උපදිනවා කියන එක අපිට හොඳට වංකරල තරම් ගන්නට න පදාානය හි සීමමව ොමොකත් උපාධානය හි සීමව තමයි දැඩිව අල්ල ගන්න එක දැඩිව අල්ල ගන්නේ ඒ සභාවයක් එක්කම එක එකතු කර ළම බාහිර පවත්නා බවට ගැනීම කර්මභවය හිතිබෙන ලක්ෂණය. එතොට මේ කර්ම භවය හිතිබෙන ලක්ෂණය අනුව මේ කර්මභවය තුළ උපාධානයේ නිසා සකස් කරන මේ භවය අකුසලයින කාමය කියල කියන්නේ අකුසල නිශ්‍රිත දෙයක්. කාමය නිසා හදන මේ භවයත් අයි අකුසල නිස්ශ්‍රතයි කියල කියන්නේ ඒක අකුසල යෙදිල කියන එක නෙමයි අර උපාධන ප්‍රත්්‍යයන් සකස් කරන බව තියෙනවානේ දැ මේ කුසල කර්මයකට යෙදන්නේ කොමද කුසල කර්මයකට යෙදුනද මෙතනද තියනවා උපනිශ්‍රය භාවේ සහ උපනිස්ශ්‍රය කල කියන්නේ මේදේ ඇසරු කරගෙන මේද නිසා උපද වනවා කිය උපනිශ්‍රේ භාවය සම්ප්‍රයුක්ත භාවේ අකුසල් සිතක අකුසල් සිතක මේක යෙදිලම පවතිනවා කාම තන්හා කියන එක කාමය කියන එක යෙදිලම පවතින අල් සි කුසල සිතක මේක යෙදිල නැහැ හැබැයි උපනිස්ශ්‍රේ භාවේ තියෙනවා ඒ සිතට උපාධාන වස්යෙන් හැසිරෙන්න්නට පුළුවන්කම උපනිශ්‍රේ භාවේ තියෙනවා හැබැයි ඒ සිතේ යෙදිල නෑහෙම ධරමය භවේ රැස්රෙන ය පවත්නා බවතුලක් රැස්කර ගෙන තියෙනවා රැස්කරගත්ට අරවිදිහට කාමවස්යෙන් උපනිස්ශේ භාවේ සකස් කරල දෙනවා. මෙන මේ බෙහෙදේ අපි මෙතනදි තේරුම් ගන්නට වශ්‍යයි. එතකට ඒ නිසා කුසලයකටත් අහුසලයකටත් පපුදුව ප්‍රතිසන්දදි වස්යෙන් ඇන්න පුළුවන් කැමතිබෙන. අහුසා සිතේනන්ගේ දිලම පවතිනවා යෙදන්නතුව උපනිශ්‍රේ භාවයෙන් ඒෙදී ඒ උපාධානාදිය ප්‍රත්්‍යවීම දකින්නට පුළුවන්කම තිබෙන. එකට දැන් මේ භවය කියන දේට සකසන්නට හේතුවෙන්නේ උපාදානය උපාදාානය හඳනාගන්නකොට පිට පේෙනවා. කාමය කාමය කියන ද බාහිරවස්තුව මත්්‍ය පවතිනවා කියල එලිය පවත්නා කාම නිස්ක්‍රෘත දේවල් කාම ලෝකය නිර්මාණය කරගන්න බවම කාම භවයයි ඒතුළ තමයි ඇලීම් ගැටීම් අපි පවත්වන්නේ ගැටින්නම එක උත් දහස්සන්නට කියල උස් හාවීම් තියෙන්නේෙ තේතමයි එනිසා එකතමයි කාම භවය හිති වෙන පොදු ස්භාවේ. හැබයිදැන් ඕක විස්තර කරන කොට අපිට වචන විදිහයට කතා කරන්නට වෙන්නේ කර්ම භවය කියල පොදුවේ. කර්මය කර්මයකි අ කිව්වගේ පුං්ඥාාවි පුංඥාාවි යානෙන් චාාවි.ඒ කර්මය කියලා තියන කර්මයකිවේ මොකක්ද ඔ බාහිර තියන දේවල් මත සිද්ධ කරන කරමය එනිසා භවය කියල කියනකොට කර්ම භවයහිස භවය තමයි ඒ පවත්නා බවට ගෝචර කර ගැනීම ගෝචර කරගෙන කුසලා කුසලාදී වස්සයෙන් හැසිරීම කියන එක චේතනා බහෝ කියලකිවේ එකාන්නට. ඒක ඉපැද්ුවේ වෙනම කක්වත් නිසාන මේ උපාධන ප්‍රත්්‍යයෙන් තමයි භවය පැදවේ. උපාධාන ප්‍රත්තයෙන් භවය ඉපැද්දවා. කාම උපාධන දිිට්ට්‍ය උපාදාන එවගේම සීලබ්බත උපාදාන අත්වවාද උපාදාාන කියන මේ උපාධානයන් මගින් තමයි මේ භවය සකස් කල එතට උපාදාාන ප්‍රත්තය භවය සකස් කරා කියන කොටම අපි දැනගන්නට ඕනේ උපාධන ප්‍රත්තයෙන් හදන්නේ කර්ම භවය කර්වභවය තුළ උපප්‍රාප්ති භවය ගෙනනල දෙනවා කියන කරම භවය තුළ උප්‍රාප්ති භවය ඊළඟට උත්පත්තිය පිණිස පවත්නාතන සකස් කරලා දෙනවා එතකොට මෙන්න මේ භවයේ යම් කෙනෙකොට දුරු කරන්නට අවශ්‍යන. බවය කෙනෙකට දුර කරන්නට අවශ්‍යනං එයා මොකද කරන්නට. භවේ දුරු කරන්නට අව්‍ය කෙන උපාධානයේ දුරු කළේතුයි. උපාදාානයේ දුරු කල්ලා භවය දුරු කලේ තුයි. මෙක තමයි බව නිරෝධය කියල කියන්. එදකට කතමෝ බව නිරෝධෝ කිය දෙකළලා මොකද බව නිරෝධය කියන්නේ කියෙල උපාන නිෝධහ බව නිරෝද්ධහෝකි වේකයි. උපාධානයේ නිරුද්ධ කිරීමෙන් තමයි. භවය අපට නිරුද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. එරවට උපාදාානයේ නිරුද්ධ කිරීමෙන් මේ භවය කියනද අප නිරුද්ධ කරන්නේ කොහොමද උපාධානය යම් කිසි කෙනකුට යම් තැනක හටගන්නා බවක් තිබෙනවනං උපාදානය හටගන්න බවම දුරුකිරීම තුළ භවය අනුත්පාදයට පත් කරන්නට පුළුවන්කම තියෙනවා. යම් කිසි කෙනකුට අපි හඳුනාගත්තව උපාදාානය කියන දැඩිව ග්‍රහණය කරගන්න කමක් කියල කාමවසයෙන් ග්‍රහණය කරගන්නට ඒ කන්ද ධර්මයන් හසුවෙන්න්නේ නැත්තං කාවසයෙන් ග්‍රහණය කරන්නට ස්කන්ධයන් හසුවෙන්න්න නැත්තං එඒට කියනවා උපාධානය පවත්වන්න විඩියක් නයක උපාධන පවත්වන්නට විදිහක් නැත්තං එයාට මේ භවය සැකසන්නට විදික් නෑ කර්ම භවය සැකස විඩක් කරර්මභවේ සැකසෙන් නැත්තං උත්පත්ති භවය සැකසිෙන්නේ උත්පත්ති භවේ සැකසෙන්නේ නිෝද මයි නිවන කියල කිය, කුමන රෝදේ ද කර್ම භවම රුද්ධ කරනවා. කර්್ම භව රුද්ධ කිරීම තුළ ත්್පත්್ති භවය නිුද්ධ කර್න. ත්ප್ති භවය නැති කර್ල දන. එ ක್ම භව නිරද්ධ කරනවා කියලා කියන්න කුමක් නි සාද පාධානයේ නැති කරන පාදාාන නැති කරනවා කියල කියන්නේ කුමක් සා ස්කන්ගේ ಾර්್ තේරු ್ನ කියන. ට අපි ඇවිල්ල තියන අපහු මේ ස්කන්දයන්ගේ ඇත්ත ඇති හැටියට දකිනවා කියන තැනටමයි ස්කන්දයන්ගේ ඇත්ත ඇති හැටියට නොදන්නකම නිසා තමයි අපිට සත්වයෙක්ක පුද්ගලයක්ක කියන තැනකින් මේ ස්කන්දය ඇසරු කරන්න පුුවන්කම ලබිලතිෙන් ස්කන්ධදයන්ගේ ඇත්ත ඇති හටියට නොදන්නකම නිසා තමයි සත්වයෙක්ක පුද්ගලයක්ක කියන සංඥාවන්ගෙන් අපිට මේ රූපය ඇසරු කරන්නට පුළුවන්කම ලැිලතියන්නේ ැබ යම් දිහකින් අපට පුළුවන්කම ලැබුණොත් ඒ ස්කන්දයන්ගේ යතහාර්ථය තේරුම්ගන්නට දැන් අර තන්හාවසයෙන් හැසිරෙන්න්නට තැනක් නෑ කාමෝසයෙන් හැසිරන්න. දිට්තිවසයෙන් හෙසිරෙන්න්නට තැනක් ඇත්තේ නැහැ. සීල රොත වසයෙන් ට දෙයක් හොයන්න දෙයක් ඇත්ත නෑ අත්තවාදයක් පවත්වන්නට ඉඩ කඩක් නැහැ එනිසා උපාධානයට ඉඩක් නැතිවෙන කොට එට පැවත්මට ඉඩක් නැතිවවෙ ති වටක් නැතිවලතින කර්මරැස් කගන්න දෙයක් නෑ මෙන්න මේක තමයි අපි හරියටම තේරුම් ගන්න ඕනේ තැර. කොහොමද ස්කන්දයන් පවත්වන් නැතිකම නිසා උපාධානය නැති කළය කියන එක ද මේක මේ ජීවිතය දීම අපිට කරන්න පුළුවන් දෙයක් බව නරෝධය කියනෙක සාක්ෂාත් කරන්න වවෙන්න පින්න තු ැරුට පස නෙේ. උපදදින්න කියන තැනක් විතරක් නම මේ භව නිරෝධය කියනක කතා කරන්න එක එක එකක් විතරයි අප මේ ජීවිතයේ දම භව නිුද් කල තින මොන භවද නිුද්ද කරනන්නේ කර්ම භවය මේ අදම නිරුද්ධ කරන. කොමද කම භවය නිරුද්ධ කලේ කර්ම භවය පවත්වන්නට යම් කිසි ටිකක් නම් හේතුනේ ඒ හේතු ටිගෙන ඇති කලදාන කර්මභවය පවත්වන්නට යම් කිසියක්නම් හේතුන හතු ටික නතිළලාන කර්මභවය පව්වාදී මේ දේවල් ලොකුම අපි පැවැත්වේ මොකක් මතද ස්කන්ද ධර්මතා ටික ඇත්ත නොදන්නකම නිසා ඒ පවත්නා බවට ගහනය කරගන්න කමෙන් තමයි අපිට මේක සකස් කල්ල දුනම කර්මයට පදනම සකස් කළේ. එතවට මේ ඉස්කන්ද ටිකේ ඇත්ත දැක්කොත් මේ ටික හේතු නිසා හටගෙන හේතු නැත්වෙනකොට නැතිවෙනවා කියන එක අවබෝධ කරගන්නට පුළුවන් කමතිබොත් උපාදාානයට පැවැත්මක් නෑ කාම වස්සෙන් ගන්න දැන් දෙයක් හම්බ වෙන්නේ ඇයි කාම වස්සයෙන් ගන්න දෙයක් හම්බ වෙන්න ඇැත්තේ එය දකින රූපයහි වටින කමක් නෑ කියලා රූපයහි වටිට කමක් නෑ කියලා දන්න ඇයි රූපය වටින මක් නැත්ේ එක හේතු නිසා සකස් වුන දෙයක් හටගෙන නිරුද්ධ වෙන දෙයක් ඒ නිරුද්ධ වෙන දෙේට කොහොමද වටිනකමක් දෙන්න කියන නුවන අයට තියෙනු පින්නතු ඒකන රූපය ස්වභාවේ රූපෙ කවදාවත් යුතු හෝ ගැටිය යුතු බව හෝ රූපෙට අයිති වුණේ නෑ. අදාපි මනුස්සේෙක් දැකලා කෙනෙක් දැකලා දෙයක් දැකලා එකට කැමැතිවනාාට. අපි ඒකට ඇලුනන්ට ඒ කැමතිවෙන බවහාර අකමැතිවෙන බවහරි රූපේට අයිතිදේ නෙම ඒක එහෙම දෙයක් රූපයෙහි විද්‍යමානව න්නේනෑ. රූපයහි සභාවේ මකද පෙර නොතිබී හටග නිතුරු නැතුව නැතිවෙනවා කියෙනෙක්. ඇයි. සකස් කළේ පිනතුන ඇහැට පේන රූපය ඔබට පෙනුනෙුත් මොන විදිහටද ඇහැට පේන රූපය පෙනුණේ මේ විඤ්ඥානය ඔය රූපය ඇසුරු කරගෙන පවත්නාකම නිසාඒ විං්ඥානය රූපය ඇසරු කරගන්න යෙදනේ අතීත අ අවිද්‍යා කර්ම නිසා තන්හා නිසා ඒ ඇතිකරගත්ත දේ විපාක විදිහටයි මවුසකට ප්‍රතිසන්ධී වසෙන් විඤ්ඥාන දැසගත්ත අවිද්‍යා කර්ම තන්හා කියෙන හේතු තුන නිසා. අතීතේ අවිද්‍යාවෙන් කර්ම රැස්කරා එක ඇත්ත ඇති හැටියට දැක්කිනෑ ඒ රැස්කරපු කර්මයටම තන්හා කිරීම නිසා මේ මෞකුසකට ප්‍රතිසන්ධි වසය විඤඥානයේ බැස ගත්තා. විඤ්ඥාණී මෞකුසකට විපාග වසයෙන් බැසගත්ත කියලා කියන්නේ ඒ විඤ්ඥානයේ ඔය නාර නාමරූපය ඇසරු කරගෙන පවතින තාක් ඔය නාමරූපය සකස් කරන වි්ඥා ප්‍රතිය නමරප සැකසන නැවත නැවත හැඋපද්දනවාඇහැ උදනහම නැතිනු තැස්පේෙන් නැතු ය. එටඔය විපාක විඥ්ඥාණයෙන් ඔබට කරලා තියන්න මොක්ද නැවත නැවත ඇස සකස් කිරීම සිද්ධ කරනු ඇස සකස් කරන කොට මොකද වෙන්න.ඒ සකස් කරන්න තනයම් පුළුවන්කමක්න අවිද්‍යාවට කර්මයට තනාවට කරන්න පුළුවන්කමක් නැ වර්තමානය තුළ ලබන ආහාර ප්‍රත්තියන්න ටව. වර්තමානය තුළ ලබන ආහාරය ප්‍රත්්‍ය වෙන කොට අන්න ඒ ඕජාමය සාරය නිසා එගේ ඇහැ සකස්සන. සකස් කරන්නේ කොමද අර අවිද්‍යා කර්ම තන්හා කියන හේතුටික නිසා. එකට මේ හේතුටික නැතිවෙන කොට මොකද වෙන් හේතුටික නැතිවෙනට මේ ැ නැතිවෙලයන දැන් රූපය කියනදේ සභහවයත් පෙන්නන්න මොකක් නිසාද මේ අවිද්‍යාකර්මය තන්හා ආහාර කියන හේතුටික නිසා. ඒහමන්න පිනතුරි එතමයි ඔබ රූපය කියලා දකින්න ඔබේ ඇ ඔබට පෙන්නනදේ මෙසක ඒ ඔබට කියන්න පුළුවන් කමක් නෑ රූපයහි පේන යතහාරථය ඒකමයි කියලා ඔබට පේනදේ රූපේ තියන ඇත්තම වභාවය කිය පුුවන් කමක් ඔබට වැඩිය සසිුම්ම හැත්තිබ ටඩා සිිය න ඔබට වඩ ප්‍රසාද රූපය වෙනස් ච්චිගමන් එක වෙනස්ස පේන ට ඒ වෙනස් කරන්න නං අවිද්‍යා කර්මතන්න ආහාරක කියන හේතුටික වෙනස්ුුණනානං ප්‍රසාදය වෙනස්න ප්‍රසාධේය වෙනස්සනකට යි රූප වෙනස්සදට පෙල තියෙනවා. ට කාටන පද නිවැරදිවෙන්නේ නිවැරදිව පෙනෙන පෙනීමක් අපිට වෙනම කතා කරන්නට පුළුවන් කමක් ඇතිනෑ. ඇයි නිවැරදිව පෙනෙන පෙනීමක් කතා කරන්නට බැරි පින්නතුන අප හේතු නිසා හටගන්න ධර්මයක් විිතරයි අප ඇත්තට රපය අසු කල් නෑ. එ කොහොමද අපි කියන්නේ රූපේට වටිනාකමක් තිබ්බ කියලා අපි රූප හරියට දකලවත් නැත්තම් අපි කොහොමද කියන්නේ රූපටටි කමක් තියවා කිය. අපිට රූපේට වටිනකමක් තියෙනවා කියලා කියන්නට පුළුවන් කමක් ඇති නෑ අපි රූපය පිළිබඳව නොදන්නාකම නිසාම අප ප්‍රඥ්ඥපතියන් තුලින් ඒය ලෝක පවත්තින විද්‍යමාන වන දෙයක් කියලා හදාගෙන එක ලෝක තියෙනවා කියලා හිතාගෙන තියනෙන දේනම් මෙච්චර වටිනවා හිතර ැ ොකක් නිසාපු දෙ ඇත එක අවිද්‍යාව නිසා ආපු දෙයක් එතුකට දැන් යතහාර්ථය අවබෝධ කරගන්න කෙනෙක්කට මොකක් අවබෝධ කරගන්නට වෙලා තියෙන්නේ මේක මේ හේතු ටික නිසා හටගත්ත දෙයක් හේතු නැතිවෙන කොට රූපය නැතිවෙල ඇහැට පේන වර්ණරූපය හටගෙන නැතිවෙන කියලා දකිනකොට ඇහැට පේන වර්ණරූපය ඇතුළේ කැමැතිවෙන බව අකමැතිවෙන බව ඇලෙනකම බැදෙනකම්ම ගැටනකමට හේතු තියවිද පිතුනිය කිසිමදේකට හේතුවක් කඇත් ඇයි ඇලෙන්න්න හේතු නැත්තේ ඇ හේතු නැතේ ඇල රූපයක් නැති නිසායාට ඇලෙන්න්න පවතින රූපයක් නෑ රූපය හටගෙන නිරුද්ධ වෙන කිය රූපය නිරෝදය දකළ සබ්දේය නිරෝදේ දකළ ඇලෙන්ට දෙයක් නෑ දැන් කාමයට ඉඩක් නෑ දැන් කාමවසයෙන් දැඩිව ගන්න මොකක්ද ගන්න දෙයක් නැත්ත කාම පාදානයට ඉඩක් නෑ සාසත විදිහට එයා ලෝක තියෙනවා කියලා ගන්න දිට්ටිවසියෙන් ගහනය කරගන්න දෙයක් ඇත්ත නැෑ. එනිසා දික්්ටියටත් තිඩ ඇත්තෙන ැ.ඒවගේ දැම් මේක ඉක්මවා යන්නට මේ කෙෙස් හික්මවන්නට කිය සීල වෘත සමාදන්වෙලා ඒව පරාමාර්ශණය කරගෙන අවශ්‍ය නැහැ. එවගේම හේතු නිසා හටගෙන හේතු නැතිවෙන කොට නැතිවෙන්නේ ඒක කිසිම විදිහකින් සත්වයක්ගේ පුද්ගලය ගෙත් කෙනක්ගෙ දෙයක් බවට පත්වෙෙන් පුුවන් කමක් ඇත් ආත්මයක් වෙන්න පුළුවන්කමක්න. එතට මේ උපාධානයට තියන හේතු ටික සම්පූර්ණය මෙයා දුරු කල්ලති නොමකක් නිසාද අ ධර්මයන්ගේ හට ගැනීම සහ වැෑවීම අවබෝධ කරගැනීම තුළි. අන්නේ නිසයි උපාධානය නැතිකලොත් එයාට භවය නැති කරන්නට පුළුවන්කම තිබෙනවා එතකොට ආරයයෂ්ඨාගේක මාර්ගය තමයි බහෝනිරෝධ ගාමිණී ප්‍රතිපදාව කියල පෙන්වුවේ ආර් ස්ටාන්ගක ර්ග තමයි වනිරෝධගමනී ්‍රතිපදාව කියල පෙන්නුවේ. කෙනෙක් සම්මාදිට්්‍යය උපදෝගන්න වනං සංකත දුක්කූ ධර්මතාටික පිළිබඳු. මේ හේතුටික නිසයි මේ පලේ හටගත්තේ මේ හේතුටික නැතිවෙනකොට මේ පලේ නැති වෙනවා කියලා මේ සංකත දුක්ඛ ධර්මයන් පිළිබඳව කෙනෙක් අවබෝධ කරගත්තොත්. ඒ අවබෝධඥානයේ නිසාම ඒ අවබෝධඥානයේ නිසාම එයාට සම්පූරණෙන්ම අ භවයට පැවැත්ම නැතිල යනවා කුම භවයට ද කර්ම භවයට පැවැත්ම නැතිවලේය. දැන්යා උත්පත්ති භවයකට යන්න තිෙනවනන් යම් හේතුවගේ හේතු අද නැති කිරීම තුළ අනුත්පාදයට යනවා අනාගතයේ නොහට ගන්න බවට යනවා උපප්‍රාප්ති භවය. වර්තමානය තුළ ලැබුණු යම් අතීත කර්මයක් නිසා ලැබුණු යම් විපාකයක් තිබෙනවා. විපාකයේ අවසානයතෙක් භුක්තිවිඳෙනවා ඒකත් පහනක් නිවනා හා සමානව කිසිවක් අවශේෂ නොවයේ නිරුද්ධ වෙලා යනවා. හැබැයි අනාගතේයට ප්‍රතිසන්ධි පි නිසා අද කරර්ම රැස්කර ගැනීමක් සිද් කල නැහැ කර්ම රැස්කර ගැනීමක් සිද් ොකළ නිසා මතු ප්‍රතිසන්ධි වසයය මක්නේ එතටඒක සිද්ධ කලයා ආර්යස්ටාංගික මාර්ගය දියුණු කිරීම තුළි ආර්යස්ටාංගික මාර්ගය යම් කිසි කෙනෙක් ම දිදත්්‍යය ූලි කර දියුණ කරන න එක තමයි බව නිරෝදධගම නි ප්‍රතිපදාව කියලක කිය. අපි ඔස්සාහවත්වෙෙන්නේ බව නැති කල්ල දාන්න බවය නිරුද්ධ කරන්නට තමයි ඔස්සාහත්යෙන්නේ. භව නිරද් කරන්නට නං ඔට සිද් වෙනවා පාදාානයේ නිරුද්ධ කරන්න පදාාන නිරද්ද කරන්නට නං. ඔබට සිද්ධ වෙනවා තන්හාාව නිරද්ධ කරන්න තන්හාාව නිරද්ධරන්නට නං සිද්ධ වෙනවා. වේදනාව නිරද්ධ කරන්න වේදන නිරද් කරන්න නංගේ පර්ශෂ රුද්ධ කරන්න යතන නිරුද්ධ කරන්න. මේ විදිහට ඔබට ආපස්සට අන්න පුුවන්කම තියෙන අපිට පෙලක්විදට නත් පොදුවේ ගත්ත හම උපාධානය නිරුද්ධ කරන්නට අවශ්‍ය නං උපාදාානය හටගත්තේ යම් කිසි විෂයක් ක්ෂේස්ත්‍රයකනම්. එකන මේ විදි ස්කන්ධටිකක්තුර නං මේ විදි ආයතන පැවැත්මක් තුළනං උපාදාානය හටගත්තේ ඒ උපාධානය නිරුද්ධ කිරීම තුළ ඒ උපාධානය අවශ්‍යවස්තු විශෂයෙහි නිරෝධය සාක්ෂාත් කිරීම තුළ උපදාානයේෙහි පැවැත්ම නැතිවෙන උපාදාාන නිරුද්ධ වෙන පාධානයේ නිරුද්ධ වනොත් භවය නිරුද්ධ වෙන භවේ නිරුද්ද වුණොත් ඔබ කිසිම දෙයක් මේ ලෝකයේෙහි ඇති බවට ගන්න ඇත්ත අද අපි සිද්ධ කරන්නේ සෑම දෙයක්ම භවේ මත ඔබ දැන් ඔත්තන ඉඳගෙන ඉන්නකොට ඔබ වට ලෝක තියන ඔබවටියෙ ඔබට ඉදිරිත් තියන ඔබට පසු පසක් තියන ඔබට සරසතිබෙනවා ඔබට මේ විදිහට ලෝකයක්ක පවැත්ම සකස් වෙලා තියෙම පින්නතුන භවේ මත ක මත තමයි ඔබ කුසලලා කුසලාන ජිවසයෙන් කර්මරැස් කරන්න. ඕක මත තමයි සැපදු කුපේක්ෂා කියන වේදනා පවත්වන්නේ. ඕක තුළ තමයි කැමැත්ත අකමැත්ත සහ මෝහ සහග තුපේක්ෂාව කියන මේ දේවල්ටික පවත්තන්නේ. එනිසා ඔබට ඕක මිදන්න පුළුවන් කමතියෙනවා. අර විදිහට සම්මාධික්්ටි උපදවාගෙන අර සංකත ධර්මයන්ගේ. හටගැනීම වැැවීම කියදේ අවබෝධ කරගත්තු. තේක කියන්නේ හේතු නිසා හටගන්න ධර්රමයෝ තු නැතිවෙන කොට නැතිවෙනවා කියන මේ ය හාාර්ථය අවබෝධ කරගන්නට පුළුවන්න. ඒස්කන්දය ේ ද හටග ේද තුර නැතු නැතිව වෙන. හ ේද හට ග තුරනතු නැතිව වෙන රපේ දදි හටග තුර නැතු නතිවෙනවා කිය. ඔබට ෝකය කියලා හම්මුවන ඒ ධර්මතාවයන් විච්චේදනය කරලා බෙදල ඔබට නිවරදිව තේරුම් ගන්න පුළුවන්න්න දක් දැකගන්නට පුළුවන්න. ඒකමතමයි ලෝක නිරෝධහ බවට පත්වෙෙන්නේ. එනිසා, මේ භාවය නිරුද්ධ කරන්නට ලෝකයේ නියුද්ධ කරන්නට අප්‍රමාදීව උත්සාහවත්වන්නට කිය ඔබට බොහොම කල්්‍යනුමිත්‍ර භාවයෙන් සීපත් කරනවා. හොඳ එහනන් කල්පනා කරගන්න ඉතාමස් ්‍රද්ධහාාවෙන් හැම කෙනෙක්ම. මේ විදිහට ධර්මස්ත්‍රවනය කරගන්නට යදනා. මේ සිද්ධ කරගත්ත සියලෝම කුසල ධර්මයන් අප අනමෝදංකලළ යුතු අයට අනුමෝදං කරනවා. පළමුවයිෙන් අප අර්ථයෙන් ධර්මයෙන් අනුශසනා කළ. පේ ධර්මාචාරය අවසරයි මංකඩවල ස දසන සාමන් හසේටත් අවසරයි මංකඩවලනන්දතන මින්හන්සේටත් සාමි නාන්ශර දිනමටම තුම් නිවනිින් සැසීම පිණිස මේ කුසලය. හේතු පාරමිතාවක්ම වේවා කියලා පුුණ්‍යනමෝදනා කරනවා. ගේ සියලු දෙවියන්ටත් අපි මේ පින් අනමෝදන් කරම දෙවියෝ සතතුටින් සාධනනාධේෙෙන් මේ පින් අනමෝදංගවන් බත්ත්‍රා දෙවියන්ටත් උතුම් නිවනිින් සැසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාධහූ කියල දෙවියන්ටත් පින් අනමෝදන් කරන්න. ඒවගේ පින්න්නත් ඔබ සෑම සලු දෙනානමිමිය පරලෝගිය සියලුම ඥාතයන්ටත් අපි පුුණ්‍ය අනමෝදනා කරනවා සෑම සලු ඥාති වර්ග්‍යාම. ප තමන් කළ පිනක්මෙන් සතුටින් සාධනාදේ අනුමෝදංගනු ලබත්වා කියල සාධහ කියල ඥාතින්ටත් පින් අනමෝදන් කරන්න. එවගේ මේ සියලූ මකුසල ධර්මයන් මේ පින්නතුන් ටැහම දාමමාර්ථයෙන් ධර්මෙන් අනුස්සනා කරන නිවරදිව මාර්ගේ පෙන්වා දෙෙන ගෞරෝනිය අවසරයිමිත්තා විහාරය පේෙන අයක මහහින් පාලන් වහන්සේටත් හාරස්ථානවාසිත අනෙකු සාමන්න්නහන්සේලා තත් අප සත් පාර්ථනා කරනවා ගෞරනය සාමන්න්නහන්සේ තත් නිදුක් නීරෝගී සෝපත් බව චිරජීවනය සැලසේවා ශාසන මාර්ග බ්‍රහ්මචරාවය හන් පූරණය කරගෙන අමාමහනිවනින් සැනසිනතමයකුසලය හේතු පාරමිතාවක් වේවා කියලා සාදහූ කියලා ප අආශුරවාද පි අන මුෝදන් කරන්න මති නාම ඒ වගේම අදදවස්හිෙදිි මේ ධර්මදේශනාව සිද්ධ කරන්නට තාක්ෂණික වස්සේෙන් ඒ කටයුතු සම්පාදනය කළ පින් වස්සේලුම දෙනාටත් තාරාධනා කරලා. ඒ අවශ්‍ය කටයුතු සියල්ල සම්පාධනය කළ අපේ මනවුරියම් ඇතුළ ඒ පින් න්නස්සිලු දෙ නාටත් අපි පු්ාන මෝදනා කරනවා. හැමදිනාටම ධර්ම ස්ත්‍රවණය කළ ඔබ සෑම සිලු දෙනාටමත් නිදුක් ීරෝගී සෝපත් පව චරජීවනය සලසාගෙන. මා මහනිවනිින් සැනසෙන්නතම මේ කුසලය හේතු පාර්මිතාවක්ම වේවායි, සාධහූ කියල පින් අනමෝදන්වන්න හැමදිනාටම තැරුවන් සරණයි.